දවසක් අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වන්නේ ගැහණු පිරිමි බෙදකින් තොරව සිවිල් දරණම් බලපාන කුරුලෑ රෝගය සම්බන්ධව. පෙර වැඩසටහනයේ දිගුවක් ලෙස ඉදිරිපත් කරන වැඩසටහන පෙර වැඩසටහන පිළිබඳව පාතලින්කෙන් ඔබට දැනුවත් වෙන්න. දැන් අපි බලමු මෙතනින් ඔබට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඔව් අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ බොහෝ දිනට ප්‍රශ්නයක්ව පවතින කුරුලෑ සම්බන්ධයෙන්. නැත්තම් පිම්පල්ස් අපි කවුරුත් දන්න විදිහට මීට කලින් අපි වැඩසටහන සාකච්ඡා කරා පිම්පල්ස් ඇතිවන ආකාරය ඒකට ආසන්නට කරන්න පුළුවන් මොනවද කියලා සාකච්ඡාවක් කරා ඒකෙ ලින්කයක් මේක පහලින් දෙනේ මුලින් ඔබ විස්තර බලලින්න මොකද අපි මෙතනින් පිටහා ගිහින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ප්‍රතිකර්ම සහ පිටිට කරන්න පුළුවන් දේවල් ගැන මොකද අපි දැන් හැමෝම දන්නා කුරුල ඇති වෙන්නේ කොහොමද හැම දෙයක් ගැනම දැන් ඔබට දැනුවත්නේ අපි ඉතහා ගිහින් බලමු මොනවද කරන්න පුළුවන් කියලා අපි දන්නවා කුරුලෑවක් වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් වලින් නම් ඇක්නි ඇබ්සස් කියන දක්වා විශාල පරාසයක විහිදෙන්න පුළුවන් මේවට විවිධ ප්‍රතිකර්ම තියෙනවා ඒක ප්‍රතිකර්ම ගත්තොත් ඒක අපිට ගෙදරදි කරන්න පුළුවන් ප්‍රතිකර්ම තියෙනවා වෛද්‍යජාතක ප්‍රතිකර්ම තියෙනවා බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපිට ගෙදරදි කරන්න පුළුවන් දේවල් නැත්නම් අත් බෙහෙත් නැත්නම් අපිට සාමාන්‍යයෙන් අපේ එදිනෙදා දීපෑත්මෙන් අපිට පාලනය කිරීම කරගන්න පුළුවන් දේවල් පළවෙනි කාරණාව තමයි පිම්පල්ස් එක ඇති වෙන ප්‍රධාන කරක් වෙන අපේ හැම පිරිසිදු තබා ගැනීම. මොකද අපි කවුරුද දන්නවා පිම්පල්ස් වැඩිපුරම ඇති වෙන අපේ මූණේ නැත්තම් වැඩිපුරම ඇති වෙන මූණ නැත්තම් පිට පපුව ඒ වගේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. ඒ වගේම අල්ල යටිපතුල වගේ ස්ථානවල පිම්පල්ස් ඇති වෙන්නේ නැහැ. මේ ආකාර නිතර ඇති වෙන තැන් විශේෂයෙන් මූණ, වෙල්ල, පිට ඒ වගේ තැන් පිරිසිදු තබා ගැනීම. මේ පිරිසිදු තබා ගැනීම කියන කාරණාවෙන් අපි භාවිත කරන දේවල් ගැන තදින්ම තෙන්න ඕන. ඒක තමයි අපි නිසැකාර පිරිසිදු කිරීම. දවසට තුන් වරක් අඩුම වශයෙන් දවස් දෙකක් පිරිසිදු කරන්න අවශ්‍යයි. නමුත් අපි දෙවරක් වුණාට අපි ඊටලා කාර්යාලයට යෙදෙනව නම් දාඩි දානව නම් අපේ අවුවට නිරාවරණය වෙන ප්‍රමාණය වැඩි නම් දූවිල සම ගැටෙනව නම් ඒ වගේ කාරණා ගොන්නාවක් තියෙනවා නම් අපි ඒ අවස්ථාවට අනුරූපව අපි පිරිසිදු කිරීම ක්‍රියාවලිය කරන්න ඕන. මේ පිරිසිදු කිරීමත් සාමාන්‍ය මුණ සේදීමකින් සිට ඩීප් ක්ලෙන්ස් එකක් දක්වා විහිදෙන්න පුළුවන්. මොකද අපි භාවිත කරන දේවල් අනුව අපි සාමාන්‍යයෙන් නිකන් එදින්දා නම් සාමාන්‍ය දාඩි දෙවීමක් නම් ආලේපන වර්ගයක් භාවිත කිරීම මගින් පිරිසිදු කරන්න පුළුවන්. නමුත් අපි මේකප් එක හෙවි මේකප් වැඳනනම් ඩීප් ෆවුන්ඩේෂන් එක පාවිච්චි කරනවා නම් අපි ඒ වගේ වලට ක්ලින්ස් එකක් හරි නැත්නම් ප්‍රොපර් ක්ලීන් අවුට් එකක් කරන්න ඕන. ඒ වගේ අපි කරන පිරිසිදු කරන ක්‍රියාවලිය අපි කරන ක්‍රියාවලට ගැළපෙන විදිහට කරන්න ඕන. නැත්නම් එදින්දා කරන්නම් වාලේ හැමදාම කරන දේ විතරක් කරලා ගැළපෙන්නේ නැහැ. මේ පිරිසිදු කිරීමට යොදා ගන්න දේ. ඒක අපිට සාමාන්‍ය සබන් වර්ගයක් වල ඉඳගෙන ක්ලින්සර් ක්ලීනින් සොලියුෂන්ස් දක්වා එක එක විදිහට විහිදෙනවා. නමුත් මේකේ අපි වැදගත්ම කාරණා වෙන්නේ මේ පාවිච්චි කරන කෙමිකල් වර්ගය නැත්නම් සබම් වර්ගය හරි පිරිසිදු කාරකේ සොෆ්ට් කියන්නේ සමට ගැළපෙන වර්ගයක් වෙන්න ඕන. මොකද මේක සමහරට ගොඩක් අය හිතාගෙන ඉන්නවා අපි තියෙන ලොකුම එකකින් පවර්ෆුල් එකකින් මේ ක්ලීන් කරාම මේක හරියනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද අපේ හැමට ගැළපෙන විදිහ තමයි මේක සිද්ධ වෙන්න ඕන. හේතුව ඉතා පවර්ෆුල් එකක් නැත්නම් අපේ හැමට දරා ගන්න බැරි ප්‍රමාණයකින් පිරිසිදු කරන්න ගිහිල්ලා අපේ හැම වීලෙන්ට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් පිම්පල්ස් ඇතිවන හැමක් පරිසම් කිරීමේදී අපේ වගකීම යොමු කරන්න ඕන මේක වියලි හැමක් නොවෙන්නේ. මොකද වියලි හැමක් වුණාම ඒ හැම පැලිම ක්‍රැක් වෙන්න පටන් ගන්නවා. ක්‍රැක් වුණාට පස්සේ ඒක එතන ඇති වෙන කුරුලෑ ඇබ්සස් නැත්නම් සරව ගිලි දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉන්ෆෙක්ෂන්ස් බැක්ටීරියා ආසාදෙන් නැවත නැවත ඇති වීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා භාවිත කරන ක්ලීන් කරන්න භාවිත කරන සොලියුෂන් එක අපේ හැමට ගැළපෙනයක් වෙනවා. විශේෂයෙන් මම කියන්න කැමති සාමාන්‍ය කෙනෙක් විශේෂයෙන් කුරුලෑ එන්න අවධානමක් වැඩි කෙනෙක්ට වැඩිය හොඳයි වෛද්‍යවරයෙක් හමුණ ගහිලා ආගේ හැම පෙන්නලා මේකට තමන්ගේ හැම ටෙක්ස්චර් එකට ගැළපෙන විදිහේ ක්ලීනින් සොලියුෂන් එක පාවිච්චි කරන්න ඕන. ඊළඟ කාරණාව පිරිසිදු කිරීමට අමතරව මේකට ඇති වෙන අනික් කාරණා කුරුල්ල ඇතින් සමහර රෝගීකාරක තත්ත්ව හේතු වෙන ප්‍රධාන බැක්ටීරියා ඉන්ෆෙක්ෂන්ස් වර්ග ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේ කාරණාවක් තියෙනවා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ බැක්ටීරියා ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ. නමුත් අපි කලින් කතා කර ආකාරයට අපිට ගෙදරදි කරන එක කාරණා පිරිසිදු කර ගැනීම. දෙවෙනි කාරණාව වෙන්නේ කුරුල්ල ඇති වෙන හේතුවක් තමයි ස්ට්‍රෙස් කියන එක. අපි ආතතිය ඇති වෙන්නේ. මොකද ආතතිය වැඩිවෙන අපේ හෝමෝන් මට්ටම වෙනස් කරනවා. ඒක මගින් අපේ කුරුල්ල ඇතිීමේ හැකියාව වැඩි වෙනවා. නිතර දකින්න ලැබෙන කාරණාවක් තමයි ස්ට්‍රෙස් වැඩි කෙනෙක් සමග කුරුල්ල ඇතිවීම හොඳ සම්බන්ධතාවක් තියෙනවා. ඒ නිසා ඒක තමන්ගේ රැකියාව ඒ කාරණාත් එක්ක යාමනය කරගෙන ඒ ස්ට්‍රෙස් මට්ටම අඩු කර ගැනීමට අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කාරණා තමයි අපිට පිම්පල්ස් ඇති වෙන්න එක හේතුවක් වෙන අපි භාවිත කරන කිමිකල්ස් වර්ග, අපි පාලන ආලේපන වර්ග, මේකප් දාන භාවිත කරන ද්‍රාවණ. මේව ගැනත් භාවිත කිරීමේදී අපේ හැම වර්ගය අපි හඳුනා ගන්න ඕන.
මේක ඔයිලි සමක්ද නැත්නම් වියලි සමක්ද මේ කාරණා අනුව තමයි භාවිත කරන ඒ සංගතක වල කම්පොෂන් එක තීරණය වෙන්නේ. මොකද විශේෂයෙන්ම කුරුල්ලා එන්න අවදානම් වැඩි කෙනෙක් නම් ඔබ භාවිත කරන ආලේපන ගැන non comedogenic ටයිටල් එක යට තේනවා. කියන්නේ කුරුල්ලා ඇති කිරීමට අවදානමක් නැති කියන ලේබල් එක යට තේන ද්‍රාවණ වර්ග තියෙනවා. ඒ වගේ දෙයක් මේකප් කිරීමට නැත්නම් මූණ ක්ලීන් කිරීමට ඒ වගේ ද කාරණාට සහ භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ඔබ භාවිත කරන දේවල් බලන්න ඔබේ සමට ගැළපෙන විදිහේ දෙයක්ද කියලා. ඒක තමයි අපිට රුල්ලා ඇතින් වළක්වා ගැනීමට තියෙන කාරණා. අනිත් කාරණා තමයි මේකප් වගේ දෙයක් කරනව නම් විශේෂයෙන් ෆවුන්ඩේෂන් ක්‍රීම් වගේ පාවිච්චි කරනවා නිතර ඔබ ඒ සඳහා යොමු වෙන කෙනෙක් නම් ඒක පිරිසිදු කර ගැනීම ගැන හොඳට යොමු වෙන්න ඕන. දෙවෙනි කාරණාව ඔබ භාවිත කරන මේකප් එක. ඒ සඳහා යොදා ගන්න ආලේපන වර්ග. ඒවා තියෙනවා වෝටර් සොලියුබල් නැත්නම් ඔයිල් සොලියුබල් කියලා වර්ග දෙවර්ගයක් තියෙනවා. ඒකේ වෝටර් සොලියුබල් මේකප් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන් නම් පිම්පල්ස් ඇතින් වළක්වන්න හොඳට පිරිසිදු කිරීමේ හැකියාවක් එනවා. ඒ නිසා ඔබ භාවිත කරන දේ ගැන හොඳ අවධානයෙන් යොමු වෙන්න ඕන. ඒක කාරණා තමයි අපිට මේ පිම්පල්ස් ඇතිවීම වළක්වා ගැනීමට අපිට කරන්න පුළුවන් කාරණා. තමට ගෙදරදී ඇතිවීම වළක්වා ගැනීමට ඇති වුණු පිම්පල් එකක් තියෙනවා නම් ප්‍රොවිෂින් කරලා යුතු කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනිම කාරණාව පිම්පල් එකක් දෙකක්ද මේක අපිට එන්න වැඩි වෙන කාරණාවද කියලා හඳුනාගෙන වෛද්‍යවරුස පතන්න ඕන. පළවෙනිම කාරණාව හේතුව පිම්පල් සනීප කියන පිම්පල්ස් කියන රෝගී තත්ත්වය කුරුල්ලා කියන රෝගී තත්ත්වය කොටස් තුනකින් සම්බන්ධයි. ඒකත් තමයි කුරුල්ලාව ඇතිවීම ඒකම ඇති කරන ලපය ඊළඟ ඒතනින් ඔබට ඇති වෙන කැරල. මේ කොටස් තුන තමයි කුරුල්ලාවකින් අපිට ඇති කරන කාරණා වෙන්නේ. මේකදී අපි කැරලක් ඇතුණාට පස්සේ හොඳ කුරුල්ලාව සහ ලපය කියන එක ඉවත් කිරීම හරි සරල කාරණාවක්. කැරල් ඉවත් කිරීම සංකීර්ණයි. නමුත් කරන්න පුළුවන්. නමුත් ඒක සංකීර්ණ කාරණාවක්. ඒ තත්ත්වයට ඇතිවීමට නොදී වග බලා ගැනීම තමයි විශේෂයෙන්ම රෝගීකින් බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාව. ඒ නිසා ඔබට කුරුල්ලාවක් එනවා නම් ඒක පාලනය කිරීම ස්වාභාවික පාලනය වෙන්නේ නැහැ කියලා පේනනොන වහම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒ කුරුල්ලා පාලනය කිරීමට පියවර ගන්න ඕන. ගෙදරදී අපිට කරන්න පුළුවන් ඇති වුණු කුරුල්ලාක් තිනකෙන්ට අපිට කරන්න පුළුවන් හොඳට පිස්තු කරගෙන කලින් ඉස්තර කර ආකාරයට. ඒ වගේම නොකළ යුතු ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කුරුල්ලාව කැඩීම උත්සාහ කිරීම. මොකද ගොඩක් අය විශ්වාස කරනවා කුරුල්ලාවේ තියෙන සැරව ටික ඉවත් කරේ නැත්නම් ඒක හයි වෙලා ලපයක් විදිහට ඉතුරු වෙනවා කියලා. නමුත් ඒක ඇත්තම කතාව එහෙම වෙන්නේ නැහැ. ඔබ කුරුල්ලාව ඩැමේජ් කළා ඒක ඉවත් කිරීම යාමෙන් වෙන්නේ එතන අවට කියන්නේ අපි කුරුල්ලාවක් සැරව ඉවත් කරන අපි කණ එක ප්‍රෙස් කළා ඉවත් කරන්න උත්සාහ කරනවා. ඒකට ටූල් එකකුත් සම්බන්ධ කරලා තමයි පාවිච්චි කරනවා. මේකෙන් ප්‍රෙස් කරා වෙන්නේ හැම පීවර කරගෙන එළියට එන වඩා පහසුවෙන් හැම දෙපැත්තට විහිදී යාමකින් ආසන්නයේ තියෙන කුරුල්ලා ග්‍රන්ථිත් ආසාදින ලක්වීම. කලින් තහලදී කුරුල්ලා කඩන්න ගියාම වැඩි වෙනවා කියලා කියන්නේ ඒකට ඇත්තම විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒක නිසා තමයි කුරුල්ලා කඩන්න එපා කියලා කියන්නේ. අනික් කාරණාව තමයි කුරුල්ලා කියලා ඒ කඩන්න අපි කුරුල්ලා තින් සර්ව ගෙඩියක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒක ඇන්ටිබයොටික් වගේ දැන් පාවිච්චි කරලා ඒක පාලනය කරන්න නැතුව කඩලා ඉවත් කරාම ඉන්නේ එතන ක්ෂණිකව සර්ව ටික ඉවත් වීම නිසා වැකියුම් එකක් රික්තයක් ඇති වෙනවා. ඒ රික්තය තියෙන නිසා උඩින් හැදෙනහම ඒ කොටසෙන් රික්තය නිසා පහළට පාත් වෙනවා. ඒතර අයිස් පික් කෝල්ස් නැත්නම් බොක්ස් ෂේප් ඩිෆෙක්ට් වගේ ඒවා ඉන්නේ කුරුල්ලා සමග ඉන්න හේතු වෙන්නේ මේ අපි අනිසි ලෙස ඉවත් කරන සැරව ඉවත් කිරීම. මේක උපදේශක ලෙස දෙන්න කැමති රූපලාවන කටයුතු කරන ආයතන වලටත් එක්කම රූපලාවන කටයුතු සඳහා එන ක්ලයන්ට්ස් වලට කුරුල්ලා ඉවත් කිරීම බලෙන් සැරව ඉවත් කිරීම නැත්නම් ආයාසයෙන් සැරව ඉවත් කිරීම වගේ කාරණා කිරීමෙන් වළකින්න ඕන. මොකද ඒකෙමගින් ගොඩක් අයට කුරුල්ලා ලප කැලල් සහ විශේෂයෙන් ලපේට වඩා කැලල් ඇතිවීමට ප්‍රධාන හේතු කාරණා වෙනවා. හින්ස අපි කුරුල්ලාවකදී වැඩිපුරම තියෙන කාරණා වෙන්නේ කරන දේවල්ට වඩා නොකළ යුතු කාරණා දෙන්නම පේෂන්ට් කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. මොකද එහෙම දෙයක් නොකර ආවොත් ඒක හිතා සරල ක්‍රියාවලියක් විදිහට අපිට ලප ගැල්ල ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කාරණා තමයි අපි කුරුල්ලාවට තමයි gedire dik අපිට කරන්න පුළුවන් කාරණා. වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තොත් මොකද දැන් ඉස්සර මම දන්නවා මීට වසර කිහිපයකට කලින්ද වෙනකොට වෙන කන්නුත් කුරුල්ලාවක් කියන්නේ සනීප කරන්න බැරි රෝගයක් ලෙස තමයි සැලකුවේ. නමුත් වර්තමානයේ අපි සතු විශේෂ ප්‍රතිකාර මොකද දෙනවා නිසා කුරුල්ලාවක් කියන්නේ වර්තමානයේ සනීප කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒක අපි සම්පූර්ණ සනීප කරන්න පුළුවන් ඖෂධ වර්ග තියෙනවා. ඊළඟට විශේෂ ප්‍රතිකාරම ක්‍රම තියෙනවා. ඖෂධ වර්ග වලින් අපිට පුළුවන් ඒකේ බැක්ටීරියා පාට් කොටස ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ හෝමෝන ක්‍රියාවලිය ඉවත් කරගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම දාඩි දාන ස්වේද ග්‍රන්ථියේ ක්‍රියාවලිය නවත්වීමේ හැකියාව දැන් ඖෂධ මාර්ගයෙන් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාවමගේ සම්පූර්ණයෙන් කුරුල්ලා ඇතිවීම වැළැක්වීමේ හැකියාව තියෙනවා. ඒක ඔබට ගියොත් ඇත්තටම අපි කවුරුත් කුරුල්ලාවකට වඩා කියන්නේ පසුතැවෙන්නේ ඒකේ තියෙන පැච් එක ලපේගෙන. ලපේ ඉතා පහසුවෙන් දැන් ඉවත් කරන්න පුළුවන්. ඒක සරල කාරණාවක්. ඉන්සෙක්ටිසයිඩ් පීලින් බ්ලැක් ඩෝල් ලේසර් ප්‍රතිකර්ම තියෙනවා. ඉන්සෙක්ටිසයිඩ් පීලින් වර්ග තියෙනවා. ඒ වගේ සරල ප්‍රතිකර්ම වගේ ලපකැලල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම. මේදී වැදගත් කරන්නේ ගොඩක් අය ලපකැලල ඉවත් කිරීම කියලා ගොඩක් වෙලාවට කරන බ්ලීචින් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා.
ක්‍රීම් එකේ මත ආලේපන ඒ ක්‍රියාවලිය ක්‍රීම් සම්පූර්ණයෙන් වලකින මොකද බ්ලීචින් ක්‍රීම් වගේ ඒ කුරුලෑව සහිත ඒ හැම ඒ ප්‍රදේශේ තව කිමිකල්ස් ඉෆෙක්ට් එකකට ලක් කරනවා ඒ නිසා ඒකෙන් එතන ප්‍රතිශක්ති ගතිය අඩු වෙන නිසා නැවත නැවත කුරුලෑම කියන්නේ කුරුලෑ පොකුරුලෙ සැතීමේ හැකියාව ඇති වෙනවා ඒ නිසා ක්‍රීම් එකක් මගින් අවර්ණ කිරීමට උත්සාහ කරන්න එපා මොකද ක්‍රීම් එක මගින් අවර්ණ කරත් ඒක ක්‍රීම් එක නවත්තලා මාස දෙකකට ආයෙත් නැවත මතුවෙනවා ඒ නමුත් ඒ වගේ දෙකින් ඔබට සදාකාලික ප්‍රතිඵලයක් ලබා ගැනීම හැකියාවක් වෙන්නේ කොහොමද මේ සරල වෛද්‍ය ප්‍රතිකර්ම තියෙන ඒ මගින් අපිට ඒ ලපේ හැමින් සම්පූර්ණ ඉවත් කිරීමේ හැකියාව තියෙනවා ලපේ ඉවත් කරා කියන්නේ ඉතින් ආයෙත් ඒ ලපේ තන ඇතිවීම හැකියාව ඇති නැහැ තුන්වෙනි කාරණාව මේකෙන් ඔබට කියමු අපි ලොකුට බලපාන්නේ pimples scars කැලල් මේක තමයි විශේෂ කාරණාව ඉස්සර මේකට විශේෂ ප්‍රතිකාරයක් තිබුණේ නැහැ වර්තමානයේ අපිට කැලල් සම්පූර්ණ ඉවත් කිරීමක තියෙන පුළුවන් වෙනම වීඩියෝයක් අපිට මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ රූප රාමුවක් අපි ඔබට ඉදිරිපත් කරන සාමාන්‍යයෙන් කුරුලෑව නිසා ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ඇඟිල්ලක් තියෙන පුළුවන් තරම් වලවල තියෙන පුද්ගලයන් පවා ඉන්නවා නමුත් ඒවත් සම්පූර්ණයෙන්ම නිත්තාවට ඉවත් කිරීම හැකියාව තියෙනවා තිබුණු ආකාරයටම හැම හැදීමේ හැකියාව තියෙනවා ඒ නිසා දැන් වර්තමානයේ කුරුලෑවක ලපේ සහ කුරුලෑව කැලල කියන්නේ තව සරල හේතු කාරණාවක් කෙනෙක්ට අසුතැවීමට ඇති කරන හේතුවක් නෙවෙයි වැදගත් වෙන්නේ තමන්ට කුරුලෑවක් ඇති වෙන අවස්ථාවෙම හඳුනාගෙන ඒක වෛද්‍ය ප්‍රතිකාරම සඳහා ක්ෂණිකව යොමු මොකද එයින් අපිට සම්පූර්ණයෙන් සුව කරලා ඔබගේ ප්‍රශ්නයක් වෙ තියෙන කුරුලෑව ඉවත් කිරීම හැකියාව තියෙනවා